නිලධාරින්දන්නෝ ආයතන ලාය දන්නෝ මේ කොයි දිශාවටද යන්නේ කියන එක. දැන් බලන්න දැන් මේ අද මේ වෘත්තීය පුහුණු අංශයෙන් මේ ආරම්භ කරපු වැඩසටහන ඩ්‍රෝන් පයිලට් මෙතෙක් ලංකාවේ පාඨමාලාවක් තිබුණේ නැහැ. දැන් ඔබ සම්බන්ධ වෙන ක්ෂේත්‍රේ වුණත් ඩ්‍රෝන්ස් අද බහුලව භාවිතා වෙනවා. හැබැයි ඒක වෘත්තීය වශයෙන් පුහුණු කළා ෆවුන්ඩේෂන් කෝස් එක ඩිප්ලෝමා එක ඒ ආදි වශයෙන් පාඨමාලාව සකස් කරලා තිනවා. දැන් අද 16 දිනක් මේකට බඳව ගන්නවා. දැන් මේක විශේෂයෙන්ම අද කළේ මේ 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 වෘත්තීය පුහුණු අංශය තිනවා පෞද්ගලික අංශයත් එක්ක අංශ පහ ප්‍රධාන වශයෙන්. ඒ අංශ පහ එකක් තමයි මේ කෘෂිකර්ම අංශය. ඒතකොට කෘෂිකර්ම අංශයේදී කොයිතරම් දුරට මේ ඩ්‍රෝන් තාක්ෂණය භාවිතා කළා. දැන් වෙන රටවල නම් පෝර ඉසීම කුමිනාසක ඉසීම ඊළඟට ඒවා පිළිබඳව සමීක්ෂණය කිරීම මේ මගින් තාක්ෂණය යොදා ගැනීම තුලින් එකක් අපතේ යන වේස්ටේජ් එක අඩු කරගන්න කාලය ඉතුරු කරගන්න පුළුවන් එන පළදාව වැඩි කරගන්න පුළුවන් යන මුළු පිරිවැය අඩු කරගන්න පුළුවන් මේ වගේ වාසි ගණනාවක් තියෙනවා. ඉතින් මේක තමයි මේ හතරවෙනි කාර්මික විප්ලවයේ යුගයේ ලෝකයේ තියෙන රටවල් කරන්නේ. දැන් අපි දැන් තමයි පුහුණු කරන්න පටන් ගන්න. ඉතින් කොහොම වුණත් කමක් නැහැ. ජනාධිපතිතුමා කිව්ව සැලැස්මට අනුපාත වෙමින් තමයි මේ ස්කිල් සෙක්ටර් එක කියන්නේ නිපුණතා අංශය අපේ රටේ තරුණින් අතර ජනප්‍රිය කළා. විශේෂයෙන්ම පාසල් හැර යන සාමාන්‍ය පෙළ අවධියේදී උසස් පෙළ මට්ටමේදී එහෙම නැත්නම් එහාට වුණත් ගිහිල්ලා අලුත් නවීකරණය කරපු පාඨමාලාවල් තුලින් අපි මේ සියල්ලම මේ ජාලගත කරන තියෙනවා. ඊළඟට ඩේටාබේස් එකකට අරන් ගිනව දත්ත පද්ධතියකට. එතකොට මෙතේ මේවට සම්බන්ධ වෙන්නේ කවුද? කී දිනක් මේක සම්පූර්ණ කළාද? ඊට පස්සේ ඒක ඇයි කොහටද ගියේ? ලංකාව තුල රැකියා කරනවද? පිටරට ගියාද? මේ සියල්ල පිළිබඳව දැන් ඒ කටයුතු අපි ලහිලහි කරගෙන යනවා. මේ අමාත්‍යංශයෙන් බාරගන්න දැන් අවුරුද්දකට ආසන කාලයක් එන්නේ. මේ වෙනකොට ආයතන ප්‍රධානීන් අලුතෙන්ම වෙනස් කළා. දත්ත පද්ධති සකස් කළා. අපි ඒ වැඩ කොටසු කරන් යනවා. ඉතින් අර ඒ ජනාධිපතිතුමා ඊයේ කරපු ප්‍රකාශයත් එක්ක ඒකට සම්පාත වෙමින් අපි මේ වෙනකොටත් අපි වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ස්කිල්ස් එක ඒ වගේම විකාශන අධිකාරී කෙටුම්පත් සම්බන්ධයෙන් කතා බහට ලක් වෙලා තියෙනවා. මාධ්‍යයට යම් බලපෑමක් මේ හරහා සිදු වේවිද කියලා කතා බහක් ඇති වෙලා තියෙනවා. මොකද්ද ඔබතුමාගේ මතය? නෑ, තාම මම නම් කෙටුම්පත කියුවේ නෑ. ඒක ගැසට් කරලා තින්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට එනවා. ඊට පස්සේ ආවහම පස්සේ අපි ඒක පරිශීලනය කරලා උත්තර දෙන්න පුළුවන්. විකාශන කියලා අධිකාරී කියලා පණතක් දැම්ම පමණින් ඒකෙන් මාධ්‍ය නිදහස නැති වෙනවයි කියලා තීරණයකට එන්න බෑ. මොකද මාධ්‍ය නිදහස කියන එක අන්තිම ව්‍යවස්ථාවෙන්ම සහතික කරලා තියෙනවා. දැන් මේ මාධ්‍ය වාර්තා කරන කරුණුත් එක්ක මේ කෙටුම්පත් සම්බන්ධයෙන් යම් කරුණු බැලුවට පස්සේ පේන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට යම් බලපෑමක් වේවිද කියලා ප්‍රශ්නාර්ථයක් ඇති වෙලා තියෙනවා. මොකද අනිත් පැත්තෙන් බලමුකෝ දැන් අපි ස්කිල් එක්ස්පෝ කියලා දින තුනක බණ්ඩාරනායක සම්බන්ධ ස්ථලයේ විශාල ප්‍රදර්ශනයක් තිබ්බා. දැන් මාධ්‍ය සමහර මාධ්‍ය ආයතන උදව් කළා. නමුත් රටේ ජනතාවට දෙන්න ඕනේ පණිවිඩය කී දෙනෙක් දුන්නද? නෑ. ඒක දුන්නා නම් ලක්ෂ ගණක් මේ රටේ තරුණ තරුණියන්ට තීන අවස්ථා මොනවද? පුහුණු පාඨමාලා මොනවද? අලුත් තාක්ෂණ නැතු. ඒ දැනුම දෙන්න තිබුණා. ඉතින් මේ අල්ලගන්නේ කොහෙවත් තියෙන කොනක්. හැබැයි රටට වැදගත් වෙන සමාජයට වැදගත් කියන දේ දුන්නද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඔය විකාශන අධිකාරී පනත් ගැන බල බල ඉන්න එපා. දැන් අද මේ පාඨමාලාවේ ඒක ඒක එක ප්‍රතිඵලයක්. ඇග්‍රෝ ටෙක් ඒ ෆීල්ඩ් එකේ ඩ්‍රෝන් පයිලට්. ඩ්‍රෝන් පයිලට් එකට ගැන්වුවා මේ ළමයි ටිකට අනුරාධපුර පොළොන්නරුව යාපනේ ඕන දිහක යායවල් හැටියට තිනෝ. මේවට අද ශ්‍රම බල කාය අඩුයි. ඒතර තාක්ෂණය තුලින් කොහොමද ඒක යන්නේ? වෙන රටවල එතනට ගිහිල්ලා ඉවරයි. අපි මේ පස්සෙන් යන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ මාධ්‍ය යුතුයකම වටනාකම තමයි මේ තියෙන අවස්ථා මොනවද කියලා එක රටට දෙන එක. හැමතෙම ඒ වගේම දැන් මේ අලුතෙන් බදු ගොනු විශාල ප්‍රමාණයක් විවෘත කරන තියෙන අලුතෙන් ඒක හොඳයි. නෑ, ඒක හොඳයිනේ. මොකද හේතුව ලංකාවේ බදු ගෙවන්නේ බදු ගෙවන්න ඕනෑගෙන් බොහොම සුළු පිරිසක්. එතකොට ලිපිගොනු ඇරියයි කියලා ඔක්කොම බදු ගෙවන්න ඕනේ නෑ. හැබැයි ලිපිගොනු ඇරියහම අපි දන්නවා කොච්චරද මේ නෙට් එක කියලා, ටැක්ස් නෙට් එක. එහෙම නැත්තම් වෙන්නේ බදු ගෙවන පිරිසට ඒගොල්ලන්ගෙම වැඩිපුර බදු ගන්නවා මිසක් බදු ගෙවිය යුතු පිරිස් බදු ගෙවන්න ඕක පැහැර හරිනවා. දැන් රටේ රජ කාලේ ඉඳලම භාණ්ඩාගාරේ ඕනම රටක රටේ මේ බදු වලින් එන ආදායමෙන් තමයි අනිකුත් සුබසාධක වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන්න ඕනේ, රාජ්‍ය සේවය පවත්වා ගන්න ඕනේ, අධ්‍යාපනයේ වැටුප් ගෙවන්න ඕනේ, ඒවා පවත්වාගෙන යන්න ඕනේ, සෞඛ්‍ය එහෙමයි. දැන් අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය. දැන් වෙන රටවල එහෙම නැත්තේ ඇයි? වෙන රටවල එහෙම නැත්තේ ඒගොල්ලෝ මුදල් අය ගන්න.
හැබැයි ගුණාත්මක භාවය වැඩි. ඒක නිසා අපිට එහෙම කරන්න බැරි නිසා අපිට වෙනවා මේ බදු දැල පුළුල් කරන්න. ඉතින් බදු දැල පුළුල් කිරීම තමයි ඔකෙන් කරලා තින් ගියා හැබැයි වල කරපු යෝජනාව. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.